ජාත්‍යන්තර දේශපාලනය ගැන ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගැන අප වීඩියෝ කිහිපයක් මේ වෙනකොට නිකුත් කරලා අවසන් ඔබේ වීඩියෝස් කිහිපයම බලලා තියෙනවා. ඒ වගේම ඒකට අදාළ සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ එක්කම අද කාලයේ ලෝකයේ සිද්ධ වෙන දේවල් විශේෂ සිදුවීම් දේශපාලනය පමණක් නෙවෙයි ලෝකයේ සිදුවෙන සුවිශේෂී සිදුවීම් ඔබ හමුවට ගෙනීමට ඒ තුළ සැඟවුණු විශ්ලේෂණාත්මක විග්‍රහය ඔබ වෙත ගෙනෙන්නට අප සැදී පැහැදී ඉන්නවා. අදත් ඒ වගේම වැඩසටහනක් එක්ක තමයි ඔබ මේ එකහු වෙලා ඉන්නේ. මුලින්ම ආරාධනා කරනවා ඔබ මේ channel එක subscribe කරලා නැත්නම් ඒකට ඉඩකඩ දැන් තියෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝව ඔබ නරඹලා අවසන් වුණාම කෙනෙක්ට බලන්නට සුදුසු තත්ත්වයක තියෙනවා නම් ඔබට පුළුවන් ඒකට ලයික් එකක් දාන්න ෂෙයා කරගන්න. අපි එනවා වැඩසටහන. ඉන්දියාව පහුගිය දවස් දෙක තුනෙම අපි කතා කරේ ඉන්දියාව සම්බන්ධයෙන්. නමුත් අද ඉන්දියාවත් එක්ක ඈඳුණු තවත් රටක් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සහ යුක්රේනය. ඔබ දන්නවා යුක්රේනය කිව්ව ගමන්ම ඔළුවට එන්නේ යුක්රේනය සහ රුසියාව. මහා යුද්ධයක් පැවතෙනවා අවුරුදු දෙකමාරක් තිස්සේ. දේශ සීමා අරගලයක් හැටියට තමයි කියන්නේ. නමුත් ඒකේ අඳුරු පැතිකඩ ඇවිල්ලා සමාජවාදී කඳවුර සහ ධනවාදී කඳවුර සීතල යුද්ධයේ අපි දන්නේ නැති පැත්තක් සැඟවුණු පැත්තක් සීතල යුද්ධයේ ඉවරයි කියලා හිතුවට ඒ සීතල යුද්ධයේ එහෙම නැත්නම් තෘෂ්ණ යුද්ධයේ කියලා අධ්‍යයන කටයුතුවලදී අපි සඳහන් කරනවා. අලු යට තියෙන ගින්දර තමයි ඔය නේටෝව සහ රුසියාව කියනවා, නැත්නම් බටහිර ජාතීන් සහ සමාජවාදී ජාතීන් කියනවා. ඒ දෙගොල්ලෝ අතර ඇති වෙන යුද්ධය. නමුත් ඉන්දියාව කොහොමද මේකට ගෑවුනේ? පහුගිය දවස්වල ඉන්දියානු අගමැති මෝදි ඉතාමත් ඓතිහාසික සංචාරයක නියැලෙනවා. ඒ තමයි යුක්රේන් සංචාරය. යුක්රේන කී විදේශයට ගිහිල්ලා යුක්රේන ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙස්කිව හම්බ වෙනවා. සෙලෙස්කිත් එක්ක සෑහෙන දිග සාකච්ඡාවක් යනවා. මේ සාකච්ඡාව ඉතිහාසයට එක්වෙන්නේ වැදගත් කරුණු කිහිපයක් නිසා. අපි නිකමට දිනය සඳහන් කරගත්තොත් 2024 අගෝස්තු මාසේ 23 වෙනිදා තමයි මේ ඉන්දියානු සංචාරයේ සිද්ධ වෙන්නේ. මේ ඉන්දියානු සංචාරයේ ඉන්දියානු අගමැති මෝදිගේ සංචාරයේ ප්‍රබලත්වයේ ඓතිහාසික වැදගත්කම තමයි පළවෙනිම එක යුක්රේනය නිදහස ලැබුවාට පස්සේ පළවෙනි වතාවට තමයි ඉන්දියානු රාජ්‍ය නායකයෙක් යුක්රේනයට යන්නේ. එතකොට ඒක යුක්රේනයට වගේම ඉන්දියාවටත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේ තමයි අනිත් වැදගත් කාරණාව තමයි අලුතෙන්ම නරේන්ද්‍ර සිං මෝදි දිවුරුම් දුන්නාට පස්සේ අපිට මතකයි පහුගිය ජූනි මාසේ ජූලයි මාසේ අතර කාලයේදී ඔහු දිවුරුම් දුන්නා. දිවුරුම් දුන්නට පස්සේ පළවෙනි වතාවට ඔහුගේ සංචාරය තිබ්බේ රුසියාවට. රුසියාවට ගිහිල්ලා සති කිහිපයකට පස්සේ යුක්රේනයට යනවා. රුසියාවයි යුක්රේනිය කියන්නේ ණය පොළඟයි වගේ දේශපාලන වාතාවරණයක් තියෙන රටවල් දෙකක්. එතකොට පළවෙනියටම රුසියාවට ගිහිල්ලා අගෝස්තු මාසේ 23 වෙනිදා යුක්රේනයට යනවා. ඒකත් එක හේතුවක් මේ සංචාරය ඉතිහාසයට එක්වෙන්න. එතකොට ඔන්න ඔය කරුණුකාරණාදික බැලුවෙන් පස්සේ ඉන්දිය අගමැති මෝදිගේ මේ සංචාරයත් එක්ක මෝදිගේ ප්‍රකාශයට වඩා වැදගත් ප්‍රකාශයක් කරන්නේ ඉන්දිය අමාත්‍ය, ඒ කියන්නේ විදෙස් කටයුතු පිළිබඳව අමාත්‍ය ජයශංකර් කියන අමාත්‍යවරයා. ජයශංකර් අමාත්‍යවරයාගෙන් අහනවා යුක්රේනයේ මාධ්‍යවේදීන් ඔබ රුසියාවට සපෝට් කරනවා නේද? ඔබ රුසියාවට සහයෝගය දක්වනවා නේද? ඒ නිසා නේද රුසියාවෙන් මේ තරම් තෙල් මිල දී ගන්නේ? එතකොට ජයශංකර් ඉතාමත් උපායශීලී උත්තරයක් දෙනවා. ඒ උත්තරේ නිසාමත් මේ සංචාරය ඉතාමත් වැදගත් වෙනවා. ඔහු කියන්නේ මුලින්ම ජයශංකර් කියන්නේ මේ රුසියාවත් යුක්රේනයත් අතර තියෙන ගැටුම ඉතාමත් ඉක්මනින් විසඳ ගන්න ඕනේ කියලා. එතකොට එතනින් එහාට මේ තෙල් පිළිබඳව ප්‍රශ්නයේදී ජයශංකර් ඉතාමත් සෑහෙන උපායශීලී උත්තරයක් ලබා දෙනවා. පළවෙනිම එක තමයි පුළුවන් තරම් සම්බාධක පනවලා තියෙනකොට මුළු ලෝකයේම රුසියාවට බොරතෙල් ගන්නේ නැහැයි කියලා ඉන්දියාව වැඩිපුර මිලදී ගන්නට පෙළඹුණා. පහුගිය දවස්වල කොච්චර මිලදී ගත්තද කියනවා නම්
ජුලයි මාසය තුළ නැත්තං ජූලි මාසය තුළ චීනය තමයි ඊට කලින් මාසවල් වල වැඩිපුරම තෙල් මිලදීගෙන තිබ්බේ රුසියාවෙන්. නමුත් 2024 ජුලයි මාසය තුළ ඉන්දියාව තමයි වැඩිපුරම චීනයත් පහු කරලා වැඩි ප්‍රමාණයක් රුසියාවෙන් තෙල් මිලදීගෙන අරගෙන තියෙන්නේ. එතකොට මේ හේතුවට තමයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නේ, ඔබ ව්‍යංගාර්ථයෙන් එහෙම නැත්නම් වක්‍රාකාරයෙන් රුසියාවට උදව් කරනවා නේද කියලා. එතකොට ජයශංකර්ගේ උත්තරේ වෙන්නේ අපි රුසියාවට ජීවන මාර්ගයක් හදලා දීලා නැහැ. එහෙනම් අපි කරලා තියෙන්නේ දේශපාලනීය න්‍යායක් හැටියට තෙල් මිලදී ගත්තා නෙමෙයි, තෙල් න්‍යායක් හැටියට තෙල් ඇති තැනින් තෙල් ගන්නවා. මොකද ඉන්දියාව වන අපිට තෙල් නැති නිසා. ඒක හරි ලස්සන උත්තරයක්. අපි දේශපාලන න්‍යායක් හැටියට තෙල් මිලදී ගන්නවා නෙමෙයි, තෙල්වල තියෙන න්‍යායක් හැටියට තෙල් මිලදී ගන්නවා. හේතුව ඉන්දියාව වන රටට අපට තෙල් නැති නිසා. මොකද ඒ වගේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ප්‍රකාශයක් නිකුත් කරනකොට මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. එතකොට මෝදි වගේ නායකයෙක්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්නකොට කිසි දවසක වැරද්දක් වැරදි ප්‍රකාශයක් නිකුත් කරන්නට කිසිම ඉඩක් නැහැ. ඒ එක්කම අපි ජයශංකර්ගේ කරුණ දැක්වීම ගත්තොත් එහෙම එතනින් එහාට ඉතාමත් ප්‍රබල ප්‍රකාශයක් නිකුත් කරන්නේ ජයශංකර් ඉන්දියාව යනු විශාල තෙල් පරිභෝජනයක් මෙන්ම විශාල තෙල් ආනයනකරුවෙක්. අපට තෙල් නැත, තෙල් ගන්නට දේශපාලන උපාය මාර්ගයක් තියෙනවා නෙවෙයි, තෙල් ගන්නට තෙල් උපාය මාර්ගයක් තියෙනවා, තෙල් ගන්න වෙළඳපොළ උපාය මාර්ගයක් තියෙනවා. ඉතාමත් ප්‍රබල ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරමින් එතනින් එහාට ගියාට පස්සේ මෝදිගේ ආකල්පය කොයි විදිහද කියලා බලන්න ඕනේ. මේ සංචාරය තුළ ඉතාමත් ප්‍රබල සංචාරයක්, ඉතාමත් ප්‍රබල සාකච්ඡාවක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යුද්ධය පිළිබඳව, රුසියාවෙත් යුක්‍රේනයත් අතර පවතින යුද්ධය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් සාකච්ඡා කරනවා. මොකද රුසියාවේ සංචාරයේදී, ඒ කියන්නේ ජූලයි මාසයට ඉස්සෙල්ලා රුසියාවේ සංචාරය කරනකොට මෝදි රුසියානු ජනාධිපති ඒ වෙනකොටත් යුක්‍රේනයේ තිබ්බ ළමා නිවාසයකට නැත්නම් ආරෝග්‍ය ශාලාවකට දැඩි ප්‍රහාරයක් එල්ල කරලා ඉවරයි. එතකොට එතනදී මෝදි රුසියා භූමියේ ඉඳලාම රුසියාවේ ජනාධිපතිට ඒ පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කරා. ඒ වගේම තමයි මෝදි යුක්‍රේනයට ගිහිලා යුක්‍රේනි ජනාධිපතිටත් ඒ ආකාරයෙන්ම කනස්සල්ල ප්‍රකාශ කරනවා ඔවුන් එල්ල කරපු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඔබ දන්නවා රුසියාව ඉස්සරහා, රුසියාව ඉදිරියේ යුක්‍රේනය සෑහෙන පසුබැස්මක් තිබ්බා. නමුත් ඒ පසුබැස්ම දෙගුණ තෙගුණ කරමින් යුක්‍රේනය පහුගිය දවස්වල දැඩි ප්‍රහාරයක් එල්ල කරා රුසියාවට. ඒ රුසියාවට එල්ල කරපු ප්‍රහාරයත් එක්ක යුක්‍රේනය පණ ගහලා නැගිට්ටයි කියලා කියනවා දේශපාලන විචාරකයින්. අපි දන්නේ නැහැ එතනින් එහාට මොන වගේ තත්ත්වයක් උදාවේද කියලා. ඒ නමුත් යුක්‍රේනයේ භූමියේ ඉඳලා යුක්‍රේනයේ ජනාධිපතිටම මේ යුද්ධයේ තියෙන දැඩි විනාශකාරී බව මෝදි ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තරය නිරන්තරයෙන් සාකච්ඡා වන වාක්‍යයක් මෝදිගේ කටින් පිට වෙනවා. ඒ තමයි යුද පිටියේදී කිසිවක් විසඳිය නොහැක. ඉතාමත් ප්‍රබල ප්‍රකාශයක්. දරුණු යුද්ධයක් යන රටවල් දෙකක් මැද්දට වෙලා මෝදි ප්‍රකාශ කරන්නේ. ඒ එක්කම අපිට ඊළඟට වැදගත් වෙන්නේ සෙලෙස්කිගේ ආකල්පය. සෙලෙස්කි මේ ගමන දකින්නේ, මෝදිගේ මේ ගමන දකින්නේ ඉතාමත් සංකේතාත්මක සහ ඓතිහාසික ගමනක් හැටියට. ඒ වගේම තමයි ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට දැක්වූ සහයෝගයට සෙලෙස්කි ඉතාමත් කෘතගුණ දක්වමින් ස්තුතිවන්ත වුණා මෝදිට කිසිම කෙනෙක් උදව්වක් නැති වෙලාවක මෝදි වගේ කෙනෙක් යුක්‍රේනයේ සංචාරය කිරීම ගැන. දැන් ඕක සිද්ධියක් හැටියට අපි ගත්තොත් අපිට ගොඩාක් දේවල් තොරතුරු අන්තර්ජාලයේදී හොයලා ගන්න පුළුවන්. ජාත්‍යන්තර සම්බන්ධතා නැත්නම් ජාත්‍යන්තර දේශපාලනීය විෂයක් හැටියට හදාරන සිසුන් හොඳටම දන්නවා මැදිහත්කරුවෙක්, මැදිහත්කරණය නැත්නම් මැදිහත්කරුවෙක් කියන න්‍යායක් ජාත්‍යන්තර දේශපාලනීය තුල වගේම ජාත්‍යන්තර සම්බන්ධතාවල අපි කතා වෙනවා. එතකොට මෝදි කියන්නේ මෙතනදී වක්‍රාකාරයෙන් යුද්ධය නවත්වන්න මැදිහත් වෙන කෙනෙක්. එතකොට තාම නිල වශයෙන් මැදිහත්කරණයට මෝදි ඉන්දියානු අගමැති යොමු වෙලා නැහැ. රුසියාවෙත් ගිහිල්ලා විස්තර ටික දැනගත්තා, යුක්‍රේනයටත් ගිහිල්ලා විස්තර ටික දැනගත්තා. බොහෝ වෙලාවට ඉදිරි අනාගතයේදී චීනය සමග එක්කහුවෙලා මේ යුද්ධය නවත්වන්න මැදිහත්කරණයට, එහෙම නැත්නම් මැදිහත්කරුවෙක් හැටියට මෝදි ඉදිරිපත් වීමේ ඉඩකඩ තියෙනවා. එතකොට
සාමාන්‍යයෙන් අපි හොයලා බලන්න ඕනේ මැදිහත් කරණීය සහ මැදිහත් කරුවෙක් හැටියට කෙනෙක් ඉදිරිපත් වෙනකොට තිබිය යුතු ගුණාංග කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මැදිහත් කරු ස්වාධීන වෙන්න ඕනේ. ඔබට ඔබගේ විචාර බුද්ධියත් එක්ක විමසා බලන්න පුළුවන් මෝදි දැන් ක්‍රියා කරන්නේ ස්වාධීන මැදිහත් කරුවෙක් හැටියටද කියලා. අනිත් එක තමයි ප්‍රධානතම ගුණාංගයක් තමයි මැදිහත් කරුවෙක්ගේ තියෙන්න ඕනේ ඔහු පක්ෂග්‍රාහී නොවිය යුතුයි. ඒ කියන්නේ බයස් වෙන්න බෑ එක පක්ෂයකට. ඒ කියන්නේ රුසියාවට ගිහිල්ලා රුසියාව පැත්තට කඩේ යන්නවත් යුක්‍රේනයට ගිහිල්ලා යුක්‍රේනයේ පැත්තට කඩේ යන්නවත් මෝදිට ඉඩක් නැහැ මැදිහත් කරුවෙක් හැටියට ඔහු එතනට ඉන්වෝල් වෙනවා නම්. ඒත් ඉතින් එහාට ගත්තාන් පස්සේ කිසිම වෙලාවක මැදිහත් කරුවෙකුට අන්තර්ජාතික සම්බන්ධතාවලදී අපි උගන්වනවා කිසිම හේතුවක් නිසා ඔහුට සැඟවුණු න්‍යාය පත්‍ර තියෙන්න බෑ. හිඩන් ඇජෙන්ඩාස් තියෙන්න බෑ. තමන්ගේ අරමුණ මේ යුද්ධය කළමනාකරණය කිරීම හෝ යුද්ධය නවත්වා දැමීම පමණයි. වෙන බොරතෙල් ටික ගන්නවත් මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් ගල් අඟුරු ගන්නවත් එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තේ මිනිරන් ටික ගන්නවත් කිසිම හේතුවක් නිසා මැදිහත් කරුවෙක්ට කරන්නට බෑ. ඔය කරුණු කාරණා පිළිබඳව සලකා බලනකොට අවසාන වශයෙන් මැදිහත් කරුවෙකුට තියෙන්න ඕන ගුණාංගය තමයි මැදිහත් කරණය පිළිබඳව එහෙම නැත්නම් මැදිහත් කරණය පිළිබඳව ඔහුට තියෙන්න ඕන ඉතාමත් දැඩි අත්දැකීම් ප්‍රමාණයක්. එතකොට මෝදි ගත්තන් පස්සේ දේශපාලන ශාස්ත්‍රය තුළ අන්තර්ජාතික දේශපාලන ශාස්ත්‍රය තුළ ඒ වගේම දකුණු ගෝලීය දකුණ තුළ ඒ වගේම දැන් අපි කතා කරන ආසියාතික කරය තුළ ඒ වගේම තමයි ජාත්‍යන්තරය පිළිබඳව ගොඩාක් දෙනෙක් උනන්දු දක්වනකොට වෙනමම රාජ්‍යයක් වෙනමම කලාපයක් හොයාගෙන යන ගමන තුළ මෝදි කියන්නේ අයිකොනික් කැරක්ටර් එකක්. එතකොට මේ දේවල් ඔක්කොම පිළිබඳව සලකා බලනකොට යම්කිසි සුදුසුකමක් මෝදිට තියෙනවා මේ යුද්ධ දෙක අතරට මැදිහත් කරුවෙක් හැටියට කටයුතු කරන්න. නමුත් ඉදිරි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මෝදිගේ මේ මැදිහත් කරණේ විශ්ලේෂණාත්මක විස්තරයක් ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් අපිත් එක්ක රැඳිලා සිටියට බොහොමත්ම ස්තුතියි. අද දවසේ මේ විග්‍රහය මේ ආකාරයට අපි සමාප්ත කරනවා. ඔබටත් ඇති ජාත්‍යන්තර දේශපාලනය ගැන ජාත්‍යන්තර සම්බන්ධතා ගැන යම් අදහසක් පල්ලෙහා තියෙන කමිස් තීරුව තියෙනවා. ඔබට පුළුවන් ඒකේ ඔබේ අදහස ලියා දක්වන්න. ඒ වගේම තමයි අපි මේ වෙනකන් ඉදිරිපත් කරපු අනිකුත් වැඩසටහන් වල ලින්ක් ටික අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒ පරණ වීඩියෝස් බැලුවේ නැත්නම් බලන්න. ඉතින් මේ වගේ අලුත් වෙන ලෝකීය තුල තියෙනා වූ විස්තර විචාරශීලීව ඒ වගේම ඉතාමත් උපායශීලීව ඔබ වෙත ගෙනෙන්නට අපි නිරන්තරයෙන්ම සැදී පැහැදී ඉන්නවා. එහෙනම් අදට වැඩසටහන අවසන් කරනවා. ඔබ ඔබේ අදහස් දක්වමින් වැඩසටහන සමග එක්ක හුවේ කියන බලාපොරොත්තුවෙන්.